ඉතිහාසයේ අවශ්‍යතාවයන් මත නායකයන් බිහිවන අතර ඔවුන්ගේ පරමාදර්ශී ජීවිත තුලින් අනාගතය නිර්මාණය වේ. මානව සංහතියේ විමුක්තිය උදා කිරීම උදෙසා සටන් මග තෝරා ගන්නෝ සිපිරිගේක අඳුර කුටියක සිර වී ජීවිතය දිය කර හරින්නෝය. එසේ නැතහොත් අමුසොහොනක සදාකල් නිදන් නොවෙති. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ වූ මරණය මතින් ඉදිවන නවලෝකය යනු මහා කැපකිරීම්වල ඉතිහාසය වේ. වෙනුරේදිරි සිංහ 80 දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ඉදිරියේ මුළුමහත් සමාජයම දනගසා සිටි මොහොතක මිනිසුන් වහලුන් සේදිවි ගෙවූ අඳුරු කාල පරිච්ඡේදයක ඒ සියල්ලට මෙරෙහිව පෙරට පැමිණියේ සරසවිසිසුන් අතරින් කොළඹ වෛද්‍ය පීඨයේ සටන් ව්‍යාපාරයට නායකත්වය දුන්නොහුයි. මොහු උසස් පෙළ විද්‍යාංශයේ දිවයිනේ පළමු වැනියා විය. කොළඹ රාජකීය විද්‍යාලයේ විශිෂ්ටතම ශිෂ්‍යයෙකු ලෙසින් අනුස්මරණ ත්‍යාගයන් පහක් දිනාගත් මොහු දෙවන වසර සිසුවෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වෙමින් සමස්ත අරගලයේම නායකයා ලෙස නිදහස් අධ්‍යාපනයේ උදෙසා සටන් වැද 1989 සැප්තැම්බර් 21 ඝාතනයට ලක්විය. පත්මසිරි ත්‍රිමාවිතාන ලක්ෂ ගණනින් සංහාරයට ලක් වූ සමාජයක පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වනුයේ ඔහු ජීවිතේ පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා බැවිනි. 1981 දී රාගමදී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවෙකු ත්‍රිමා අංකුර කවියකි, චිත්‍ර ශිල්පියකි, ඒ හැමටම වඩා වූ සැබෑ මිනිසෙක් විය. ත්‍රිමාවිතාන සොයුරා රංජිත් පෙරේරා, ඩී.ඩී. බන්දුවර්ධන යන සොයුරන් සමග 1988 ඔක්තෝබර් 22 වන දින පැහැරගෙන අමානුෂීය වදබන්ධනයන් පමුණුවා ම්ලේච්ඡ ලෙස මරා දැමින. සරත් කොල්ලුරේ කොළඹ වෛද්‍ය පීඨයේ 85-86 වසරේ ජනප්‍රියම නායකයා වූ මොහු වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට පෙර සිටම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු මහා පෞරුෂයක් විය. වෛද්‍ය ශිෂ්‍ය අරගලය තුළ බහුජන නායකත්වයේ හෙබවූ ඔහුගේ දේශන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ජීවමානව පවත්වාගෙන යාමට උරදුන් සැබෑම බලවේගයක් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපකිලිව නැගී සිටි ඔහු මාතලේ ප්‍රදේශයේදී වෙඩි තබා මරා දැමිණ. අතුල සේනාරත්න භීෂණයේ හමුවේ විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි එකතු කොට ශිෂ්‍ය අරගලය නොනිවි තබා ගැනීමට මහත් වෙහෙසක් දැරූ මොහු 1990 වන විට ඉතිරිව සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමග එක්වී අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ලෙස දේශපාලනය අඛණ්ඩව පවත්වාගෙන ගියේය. පසු කලෙක වෙද සිසු හඬ පුවත්පතෙහි ප්‍රධාන සංස්කාරකද වූ මොහුව ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන බහුතරයක් වූ ශිෂ්‍ය නායකයන් මෙන්ම ක්‍රූර ලෙස ඝාතනය කර දමන විට සිව්වන වසරේ සිසුවෙකු විය. සිසිර කීර්ති ජයවර්ධන මාක්ස්වාදයේ වැළඳගත් 85-86 වසරේ සිටි රෙඩිකල් ශිෂ්‍ය කණ්ඩායම සමග කටයුතු කළ මොහු ශිෂ්‍ය අරගලය අතික්‍රමණය කරමින් ජාතික ශිෂ්‍ය ව්‍යාපාරය සමග බද්ධ විය. වෙනුරේදිරි සිංහ ඝාතනයේ වී අතුල සේනාරත්න අතුරුදහන් වූ යුගයක අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ලෙස පත්විය. භීෂණ අවධියේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ධජය නොවැටී තබා ගැනීමට සිය දිවිය කැප කළ මොහුව 1989 දී රජයේ වදකාගාරයක් තුලදී මරා දැමින. සුගත් අශෝක ද සිල්වා අරගලයේ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කළ මොහු කළුතර දිස්ත්‍රික් නායකත්වයේ හෙබවූ අතර දිස්ත්‍රික්කයේ පුරා සිටින වෛද්‍ය සිසුන්, සරසවි සිසුන්, පාසල් සිසුන් එකම සංවිධානයකට ගොනුකොට ජාතික අරගලයේ මැඩ පැවැත්විය නොහැකි ලෙස ප්‍රාදේශීයව ඉදිරියට රැගෙන ගිය බලකණුවක් විය.
මෙසේ අරගලෙන් ලබාගත් පන්නරේ හමුවේ ශක්තිමත් නායකයෙකු බවට පත් වූ මොහුව 1989 ඔක්තෝබර් මස පැහැරගෙන ගොස් ඝාතනය කර දැමීය. ලීල් සමරනාත් ස්වකීය කටුක ජීවන අත්දැකීම් හමුවේ වෛද්‍ය විද්‍යාලයට වරම් ලැබීමට පෙර සිටම ශිෂ්‍ය ව්‍යාපාරයට බද්ධ වී අරගලයේ නැළුණු මොහු 87-88 කණ්ඩායමේ පළමු වසරේ නියෝජිතයා වශයෙන් අරගලයේ නොබියව පෙරමුණ ගත්තෙකු විය. 1989 අගෝස්තු මස විවිධ වදබන්ධනයට ලක්ව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවිපිදීය. වසන්ත කුමාර කුලතුංග වෛද්‍ය වෘත්තිය බාහිර ඇඳුමෙන් පළමුදුවෙන් පමණක් මැනිය නොහැකි බව කල්ලු සුද්දන්ට ඒතු ගැන්වීමට මහත් පරිශ්‍රමයක් දැරූ මොහු පෞද්ගලික වෙදවිදුහලට විරුද්ධව සිසු කම්කරු ඒකාබද්ධ රැස්වීම මාලාව සම්බන්ධීකරණය කළේය. දහසක් දේ සිදු කරන නමුදු කිසිවක් කටින් නොකියන නිහතමානියෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ මොහුව 1989 දී වදකාගාරයක් තුල අමානුෂීය ලෙස ඝාතනය කෙරිණ. නිශාන්ත සම්පත් දිරි වික්‍රම පළමු වසරේ කනිෂ්ඨ ශිෂ්‍යයෙකු ලෙස අරගල බිමට පය තැබූ මොහු අරගලයේ ප්‍රකාශන අංශය සම්බන්ධීකරණය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය හා බද්ධ වූ උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලුණු ප්‍රබල අරගල කරුවෙකු වුණු අතර 1990 පෙබරවාරි මස වදකාගාරයක් තුල ඝාතනය කෙරිණි. ඉතිහාසයේ ඔවුන් දිවි පුදා කළ සටනේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවයි. සටන් කිසිදා අවසන් නොවන බව මේ මොහොතේද ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අපට නැවත නැවතත් පසක් කරනු ලබයි. ඔවුන් මෙන්ම ඉතිහාසයේද එම අරගලයන්ට නායකත්වය දුන් මිනිසුන් අපට දුන් පණිවිඩයයි. ඉතිහාසයේ ජීවිත පරිත්‍යාගය කළවුන් සැමදා පීඩිත ජනහදවත් තුලත් අසාධාරණයට එරෙහිව සටන් වදින ශිෂ්‍ය ප්‍රජාව තුලත් ජීවත් වන්නේ බැවිනි. සමාජයට ඔවුන් මියගියද තවමත් ඔවුන් අරගල භූමිය තුල රැඳී සිටී. අදත් ඔවුන්ගේ නාමයන් ජනතා හදවත් තුලද ඔවුන්ගේ නිර්භය සිංහනාදය සටන් බිම තුලද නින්නාද දෙයි. දිනයකට පමණක් සීමා නොවන සටන් තුල සැමදා සිටින ඔවුන් මරා දැමිය හැකිය. එහෙත් පරාජය කළ නොහැකිය.